මාසික උසප්වීමේදී ඒ සමහර අයට බඩරි දෙන්නේ. සමහර අයට මේක එක දවසක් විතර තියලා ඊට පස්සේ අඩු වෙලා යනවා. හැබැයි සමහර අයට දවස් කිහිපයක් අධික ලෙස බඩේ කැක්කුම හැදෙනවා. ඒ අයගේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු හරියට කරගන්නත් බැහැ, රැකියාවට යන්නත් බැහැ. හුඟක් අපහසුතාවයට පත් වෙනවා. ඇයි මේ විදිහට සිද්ධ වෙන්නේ? අද අපි ඒ ගැන දැනගනිමු. මේ සයිබර් ක්ලිනික්. ඉතින් මා හැම විටම ඔබට එදිනෙදා ඔබේ ජීවිතයට අවශ්‍ය සෞඛ්‍ය දැනුම සපයනවා. තවමත් මගේ channel එක subscribe කළේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඊට හැපැත්තේ තියෙන bell button එකත් මතකත්ව click කරන්න මගේ වැඩසටහන් ගැන ඉක්මනටම දැනගන්න. periods හැදුනහම ඇයි බඩරි දෙන්නේ? ගර්භාෂයේ ඇතිවන මේ සංකෝචන ක්‍රියාවලිය නිසා තමයි බඩේ කැක්කුම ඇති වෙන්නේ. එතකොට අපි මේකට කියනවා uterine contractions ඇති වෙනවා කියලා. prostaglandin කියන සංඝටකය නිෂ්පාදනය වීමත් සමග එය පිටවීමත් සමග තමයි මේ විදිහට ගර්භාෂයේ විටින් විට හැකිලීම මේ සංකෝචන ක්‍රියාවලිය සිදු වෙන්නේ. දැන් අපිට මේ ඇතිවන බඩේ කැක්කුම බලන්නට පුළුවන් මේ සංකෝචන ක්‍රියාවලිය නිසාම ඇතිවන බඩේ කැක්කුමක්ද එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා ඇතිවන බඩේ කැක්කුමක්ද කියලා. අපි මේ විදිහට periods හැදුනහම බඩරි දෙන එක වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ dysmenorrhea කියලා. අපි primary dysmenorrhea කියලා කියනවා වෙනත් කිසිදු හේතුවක් නිසා නැතුව මෙය සාමාන්‍යයෙන් period එක නිසාම ඇතිවන බඩේ කැක්කුමකට අපි කියනවා primary dysmenorrhea කියලා. මෙය සාමාන්‍යයෙන් periods හැදෙන්න දවසකට වගේ කලින් මේ බඩේ කැක්කුම පටන් අරන් ඊට පස්සේ දවසක් දෙකක් බඩේ කැක්කුම තියලා එහෙමම ඒක නතර වෙලා යනවා. එතකොට මෙවැනි කැක්කුමක් ඔබ විවාහ වෙලා දරුවන් ලැබුණට පස්සේ සම්පූර්ණයෙන්ම නතර වෙනවා යම් කාලයකදී. එහෙමත් නැත්නම් ඔබේ වයස වැඩි වීමත් සමග ටික ටික මේ එන කැක්කුමේ තීව්‍රතාවය අඩු වෙනවා. උසප්වීම සම්බන්ධයෙන් මම කරපු පළවෙනි වැඩසටහනෙන් පස්සේ හුඟක් කාන්තාවන් මට ලියලා තිබ්බා මේ උසප්වීම කියන අත්දැකීම හරිම වේදනාත්මක අත්දැකීමක් හරිම අපහසුතාවයක් දැනෙන්නේ කියලා. එතකොට සමහර අයට මේ විදිහට මෙය අධික වේදනාවක් සහිත ක්‍රියාවලියක් බවට පත් වෙනකොට අපිට සැක කරන්න සිදු වෙනවා වෙනත් හේතුවක් මේ සඳහා බලපානවාද කියලා. ඒ කියන්නේ උසප්වීමේදී ඇතිවන ඒ සාමාන්‍ය සංකෝචන ක්‍රියාවලියට අමතරව තවත් රෝගී තත්වයක් මේ අධික වේදනාව සඳහා හේතු වෙනවද කියලා මේ වගේ අවස්ථාවක අපි බලන්නට ඕන. වෙනත් හේතුවක් නිසා අධික ලෙස උසප්වීමේදී බඩේ කැක්කුම ඇතිවීම අපි හඳුන්වනවා secondary dysmenorrhea කියලා. එතකොට ඒ සඳහා බලපාන ප්‍රධානම හේතුවක් තමයි endometriosis කියන රෝග තත්වය. මොකක්ද endometriosis කියලා කියන්නේ? ගර්භාෂයේ ඇතුළත පිහිටි පටක ගර්භාෂයෙන් පිටතත් පිහිටනවා. එතකොට මේක අසාමාන්‍ය තත්වයක්. මේ වගේ අවස්ථාවක අර periods හැදෙනකොට අර ගර්භාෂයෙන් පිටත පිහිටලා තියෙන පටකවලිනුත් රුධිරය පිටවීම සිදු වෙනවා. ඒ නිසා තමයි මේ මුළු බඩේම අධික කැක්කුමක් ඇති වෙන්නේ. සමහර අයට උකාරයට එනවා, වමන යන්න එනවා. එතකොට හුඟක් අපහසුතාවයකට ලක් වෙනවා. එදිනදා ජීවිතයේදී වැඩ කටයුතු කරගන්න බැහැ. ඊළඟ තත්ත්වය අපිට හඳුන්වන්න පුළුවන් ඇඩිනමයෝසිස් කියන තත්ත්වය. එතකොට මෙතනදී සිදු වෙන්නේ අර මම කලින් සඳහන් කළා වගේ ගර්භාෂයේ ඇතුළත පිහිටි පටක ඊට යට තියෙන මාංශ පේශිය ඇතුළටත් වර්ධනය වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක ගර්භාෂය තරමක් ලොකු වෙන්නට පුළුවන්. එතකොට ඇඩිනමයෝසිස් කියන මේ තත්ත්වයේදීත් උසප්වීම සිදු වෙනකොට අධික වේදනාවක් ඇතිවීම සිදුවන්නට පුළුවන්. මේට අමතරව periods හැදෙනකොට අධික වේදනාව ඇති වෙන්න බලපාන තවත් හේතුවක් තමයි pelvic inflammatory disease කියලා කියන්නේ. මේක ආසාදනයක්, infection එකක්. එතකොට යෝනි මාර්ගයේ ඉහළ කොටස සහ ගර්භාෂය. ඒ වගේම පැලෝපියනාල මේ සියල්ල කිසියම් බැක්ටීරියාවක් මගින් ආසාදිත තත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට එහෙම තත්වයක් තියෙනවා නම් ඒ වගේ කාන්තාවන්ට යෝනි මාර්ගයෙන් අධික ශ්‍රාවයක් පිටවීමක් සිදු වෙනවා. ඊට අමතරව මේ යටිබඩේ වේදනාව, කොන්දේ වේදනාව ඇතිවීම සිදු වෙනවා. එවැනි අයට periods හැදුනහම අධික බඩේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. තවත් ප්‍රධාන හේතුවක් තමයි
periods වලදී අධික බඩිකැක්කමක් ඇති වෙන්න බලපාන fibroids කෙරි. දැන් මේ fibroid ගැන නම් හුඟක් අය දන්නවනේ. මේක පිළිකාමය නොවන ගෙඩියක්. මෙය ගර්භාෂයේ තමයි හටගන්නේ. එතකොට මේ කුඩා ගෙඩි තියෙන්න පුළුවන්, තරමක් විශාල වුණු ගෙඩි තියෙන්නට පුළුවන්. එතකොට මේ fibroids කියන ගෙඩි පිළිකාමය නොවන ගෙඩි. මෙවැනි fibroids තිබ්බහමත් එවැනි කාන්තාවන්ටත් මානසික සප්පීමේදී අධික වේදනාවක් ඇතිවීම සිදු වෙනවා. මානසික සප්පීමේදී ඔබට ඇතිවන බඩේ කැක්කුම මේක සාමාන්‍ය බඩේ කැක්කුමක්ද එහෙමත් නැත්නම් අසාමාන්‍ය බඩේ කැක්කුමක්ද කියලා කොහොමද ඔබ හිතාගන්නේ? හරිම සරල ක්‍රමයක් තමයි තියෙන්නේ. මේ බඩේ කැක්කුම නිසා ඔබට එදිනෙදා ජීවිතයේදී බඩ කටයුතු කරගන්න අපහසු වෙනවනම් ඔබ අධික අපහසුතාවයකට ලක් වෙනවනම් රැකියාවට යන කෙනෙක්ට රැකියාවට යන්නේ නැතුව ඒ දවස්වලට ගෙදර නැවතිලා ඉන්න සිදු වෙනවනම් පාසල් යන දරුවෙක් ඒක ප්‍රතික්ෂේප කරනවනම් ඔන්න අපිට සැක කරන්න සිදු වෙනවා යම් කිසි අසාමාන්‍යතාවයක් මෙතන තියෙනවා කියලා. ඒතර ඒ වගේ අවස්ථාවක ඔබ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්නට ඕන. මෙතනදී වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරලා ඔබේ රෝග ඉතිහාසය අහලා ඊට පස්සේ අවශ්‍ය නම් කිසියම් පරීක්ෂණ කිහිපයක් සඳහා ඔබව යොමු කරයි. ඒ පරීක්ෂණ අතර තියෙන ප්‍රධානම පරීක්ෂණයක් තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය. මේක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔබේ බඩේ ජෙල් ටිකක් ආලේප කරලා ඊට පස්සේ මේ ස්කෑන් ප්‍රෝබ් එක තියලා බඩ ඇතුළ බලනවා, ස්කෑන් කරලා බලනවා මොනා හරි මේකේ අසාමාන්‍යතාවයක් ප්‍රශ්නයක් තියෙනවද කියලා. දැන් සමහර කාන්තාවන්ට මීටත් වඩා එහාට ගිහිල්ලා පරීක්ෂණ කරන්න සිදු වෙනවා. එතකොට අහලා ඇති ලැපරොස්කොපි කියලා පරීක්ෂණයක් ගැන. විශේෂයෙන්ම අධික බඩේ කැක්කුමක් සහිතව දරුවනුත් පිළිසිඳ ගන්නේ නැත්නම් මේ වගේ කාන්තාවන්ට හුඟක් වෙලාවට ලැපරොස්කොපි කියන පරීක්ෂණයට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට ලැපරොස්කොපි කියලා කියන්නේ මේ පරීක්ෂණය ඔබව ඔපරේෂන් කාමරයක ඇතුළට අරගෙන කරන පරීක්ෂණයක්. එතකොට සිහි නැති කිරීම මගින් තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඔබේ උදර බිත්තියේ පුංචි සිදුරක් හදලා ඒ තුළින් පුංචි කැමරාවක් බඩ ඇතුළට ඇතුල් කරනවා. ඊට පස්සේ ඍජුවම බලනවා මේ බඩ ඇතුලේ මොනාහරි ප්‍රශ්නයක් අසාමාන්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට මෙතනදී ලොකු කැපුමක් යොදන්නේ නැහැ. ලැපරොස්කොපි කියන ඒ පරීක්ෂණයේ තියෙන වාසිය තමයි ඒක. ඉතින් ඒ විදිහට බලලා කිසියම් ගැටලුකාරී තත්ත්වයක් හඳුනාගත්තොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. උසප්පීමේදී ඇතිවන වේදනාව නැති කරගන්නේ කොහොමද? මේක තමයි හුඟක් අය දැනගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ වේදනාව සාමාන්‍ය වේදනාවක්ද අසාමාන්‍ය වේදනාවක්ද කියලා. මේ වේදනාව අසාමාන්‍ය නම් සහ ඒ සඳහා බලපාන යටිපෙලේ හේතුවක් තියෙනවා නම් අපි ඒ යටිපෙලේ හේතුව සඳහා ඒ හේතුවට ප්‍රතිකාර කරන්න ඕනේ. ඔබ හිතන්නකෝ ඔබට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්වයක් තියෙනවා කියලා, ඇඩිනෝමයෝසිස් තත්වයක් තියෙනවා, ෆයිබ්‍රොයිඩ් එකක් තියෙනවා. එතකොට මේ වගේ තත්වයක් තියෙනවා නම් ඒ සඳහා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න ඕනේ. එතකොට තමයි ඔබේ බඩේ කැක්කුම නැති වෙලා යන්නේ. එතකොට මීට අමතරව අපි හිතමු දැන් මාසික උසප්පීමේදී ඇතිවන මේ සාමාන්‍ය බඩේ කැක්කුමට අපි මේක නැති කරගන්න මොකක්ද කරන්නේ? මේ සඳහා අපිට ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දන්නවා පැරසිටමෝල් ඖෂධය. පැරසිටමෝල් ඖෂධයට ඔබේ මේ බඩේ කැක්කුම නැති වෙනවා නම් ඔබේ පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් සමහර අය ඉන්නවා දැන් පැරසිටමෝල් ගත්තා කියලා වේදනාව අඩු වෙන්නේ නැහැ. එතකොට ඊට වඩා ටිකක් වැඩි බෙහෙත් එකක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගන්නට පුළුවන්. මම අර කලින් කිව්වනේ දැන් ගර්භාෂයේ ඇතිවන මේ හැකිලීම මේ සංකෝචන තත්ත්වය නිසා තමයි කියලා වේදනාව ඇති වෙන්නේ. එතකොට ඒ සංකෝචන ක්‍රියාවලිය සඳහා හේතු වෙන්නේ ප්‍රොස්ටැග්ලැන්ඩින් කියන ද්‍රව්‍යය. දැන් මේ ප්‍රොස්ටැග්ලැන්ඩින් නිකුත් වීම පාලනය කරන ඖෂධ තියෙනවා. අපි ඒව හඳුන්වනවා non-steroidal anti-inflammatory drugs කියලා. අපි සාමාන්‍යයෙන් අපි pain killers කියලා හඳුන්වන්නේ. එතකොට ඒ වගේ වේදනානාශක ඖෂධ ලබා ගැනීම සමහර අයට අවශ්‍ය වෙනවා මේ සමයේදී ඇතිවන වේදනාව නැති කරගන්න.
හුඟක් අය මගෙන් අහලෙවලා තිබ්බා. ඩොක්ටර් උසප් වීමේදී ඇතිවන මේ වේදනාව සඳහා වේදනානාශක පාවිච්චි කළාට කමක් නැද්ද කියලා. දැන් වේදනානාශක කියලා කියන්නේ හැම දවසටම පාවිච්චි කරන්න හොඳ ඖෂධයක් නෙවෙයි. ඒත් ඒවැය යම් යම් අතුරු විපාක ඇති වෙන්න පුළුවන් දීර්ඝකාලීනව මේ වේදනානාශක පාවිච්චි කළොත්. හැබැයි උසප් වීම මාසයකට පවතින්නේ දවස් 3ක් හරි 4ක් හරිනේ. ඒතර මේ කාලය තුල තුඟක් අයට පළවෙනි දවසේ පළවෙනි දවස් දෙකේ තමයි මේ අධික වේදනාවක් තියෙන්නේ. ඊට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ වගේ වේදනාව පවතින අවස්ථාවක වේදනානාශකයක් ඔබට ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උසප් වීමේදී ඇතිවන අධික වේදනාව නැති කිරීම සඳහා සමහර කාන්තාවන්ට උපත් පාලන පෙති නිර්දේශ කරනවා. එතකොට මේ උපත් පාලන පෙති නිර්දේශ කිරීම සිදු කරන්නේ මේ වෙලාවේදී උපත් පාලනය කියන කාරණාව සඳහා නෙවෙයි. නමුත් ඒ ඇතිවන අධික වේදනාව නැති කිරීම සඳහා. එතකොට තවත් විවිධ ක්‍රම තියෙනවා අපිට මේ කාලයේදී ඇතිවන වේදනාව නැති කරගන්න. හුඟක් අය මේ ගැන දන්නවා. ඔබ දන්නවා අපි හොඳ ප්‍රශ්නේ වතුරෙන් පොඟවගත්තු ටවල් එකක් මේ යටිබඩ මත තියාගෙන ඉන්නකොට මේ වේදනාව අඩු වෙනවා. ඒ වගේම ඒ උදර ප්‍රදේශයේ අපි මසාජ් කළොත් වේදනාවේ යම් අඩුවක් ඇති වෙනවා. එතකොට ඒ වගේ ක්‍රමත් ඔබට අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවද ව්‍යායාම නිතිපතා කරන අයට මාසික උසප් වීමේදී ඇතිවන වේදනාව හුඟක් අඩුයි කියලා. ඉතින් ඒ නිසා ඔබට මෙයත් අත්හදා බලන්න පුළුවන්. තවමත් ඔබ ව්‍යායාම නොකරන කෙනෙක් නම් නිතිපතා ඔබට නිතිපතා දිගටම ඔබ ව්‍යායාම කරගෙන යනවා නම් ඔබට මේ මාසික උසප් වීමේ ඇතිවන වේදනාව අඩු කරගන්න පුළුවන්. මීට අමතරව උසප් වීම සිදු වෙන කාලයේදී ඔබ කැෆේන් අඩංගු පාන කෝපි වගේ දේවල් බොන එක නතර කරන්න. හොඳට වතුර බොන්නට ඕනේ. ඒ වගේම හොඳින් විවේක ගන්න ඕනේ. හොඳ පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න ඕනේ. ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් ඔබ යම් යම් දේවල් කරන්නට ඕන. මාසික උසප් වීමේදී බඩරි දෙන්න හේතු වන ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නට ඕනේ කියලා තමයි මම අද කතා කළේ. මම හිතනවා අපේ කාන්තාවන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන මූලික දැනුම අද මම ලබා දුන්නා කියලා. එහෙමනම් ඔබ ඔබේ සෞඛ්‍ය දැනුම වෙනුවෙන් ඔබ කැමති නම් මගේ channel එකට මගේ channel එක සයිබර් ක්ලිනික් subscribe කරන්න. ඒ වගේම bell button එකත් මතකත්ව click කරන්න මගේ වැඩසටහන් ගැන ඉක්මනටම දැනගන්න. තවත් දවසක මුණ ගැහෙමු. මම Dr. DR.